අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා එක්ක සාකච්ඡා කරන්න අර අනුල්ලංඝනීය ව්‍යවස්ථා කියන්නේ මොනවද කියලා. ඇත්තම මේ ගොඩක් දෙනෙක් ඒ හා සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. මොනවද උපාලි මහත්තයා අනුල්ලංඝනීය ව්‍යවස්ථා කියලා කියන්නේ? ඇත්තම සතුටේ සම්පත් බණ්ඩාර මහත්මයා මේ පිළිබඳව කතා කිරීම සම්බන්ධව කතා කරපු ඒ විමසපු අයට මම කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතට ගන්න ඉතාම පොඩි මුදලක් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන 83 ආ2 ඉතා හොඳින් කියවන්න, ඕනෑකමින් කියවන්න, දෙවරක් තුන්වරක් නෙමෙයි 10 වරක් කියවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 83 ආ කියන ව්‍යවස්ථා දෙකෙන් පැහැදිලිව කියනවා අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් කියන්නේ මොනවාද කියලා. අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් වල බලය කුමක්ද කියලා. අනුල්ලංඝනීය කියන්නේ කිසිම විටක කිසිම කෙනෙකුට උල්ලංඝනය කර නොහැකි කවර තත්ත්වයක් යටතේම කිසිවෙකුට උල්ලංඝනය කරන්න බැහැ විතරක් නෙමෙයි, ඒක උල්ලංඝනය කරොත් රටේ සාමාන්‍ය පොදු ජනතාව පවා ඒක උල්ලංඝනය කළොත් එයාට පුළුවන් එයා දඬුවම් ලැබිය යුතු වරදක් වෙනවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ. රජයේ සේවකයෙක් ඒක උල්ලංඝනය කළොත් එයා රජයේ සිවිල් වරද පිළිබඳ වගකීම් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයට අමතර ඉතා බරපතල වරද. මොකද්ද මේ වරද? මම ඊට ඉස්සෙල්ලා මේ සාකච්ඡාව පුරා කතා කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාව කියලා. සෛරීත්‍ය, ස්වාධීනත්වය, නිදහස කියලා තුනක් ගැට. අපි සෛරීත්‍ය කියන්නේ මොකද්ද? අපි හිතන පතන හැටි, අපි කල්පනා කරන හැටි, අපි අපේ ආකල්ප, හිතුම් පැතුම් මේ සියල්ල එකට බැඳුණු අපේ සමස්ත ජීවන ක්‍රියාවලිය තමයි අපේ සෛරීත්‍ය. සෛරීත්‍ය පවත්වාගෙන යාමට අපිට තියෙන නිදහස තනි තනිව සහ සාමූහිකව, කියන්නේ අපේ සංස්කෘතිය. අපේ සෛරීත්‍ය පවත්වාගෙන යන සංස්කෘතිය, එහෙමත් නැත්නම් අපේ ස්වාධීනත්වය. නිදහස. නිදහස තමයි ඒ සංස්කෘතීන් ඉතා විධිමත්ව පවත්වාගෙන යන්නට අපට ලැබෙන අයිතිය. සෛරීත්‍ය, ස්වාධීනත්වය, අඛණ්ඩතාවය මේ සියල්ල රැකලා තියෙන කොටනින්ද මේවයි පදනම තියෙන්නේ නම්වලේ විවස්ථාව. උපාලික සාසන. උපාලි මහත්තයා දැන් අනුල්ලංඝනීය ව්‍යවස්ථාව කීයක් තියෙනවද? අනුක්‍රම ව්‍යවස්ථාවේ අපි කතා කරනවා මූලික වශයෙන් 8ක් ගැන. 8ක් ගැන. මොනවද මේ පළවෙනි එක? හරි. දෙවෙනි එක. ඔව්. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි අඛණ්ඩතාවය. අඛණ්ඩතාවය. හරි. තුන්වෙනි එක පරමාධිපත්‍ය බල. ආහා. පස්වෙනි එක හතර නෑ. ඔව්. හතර නෑ. පස්වෙනි එකේ තමයි අපේ අඛණ්ඩතාවයේ භූමියේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ සාකච්ඡා කරන්නේ. හරි. ඊළඟට 6වෙනි එකේ තියෙන ජාතික කොඩි ඒ වගේ දේවල් ටික. 6-7 ජාතික ගීය වගේ ඒවා. ඊට පස්සේ 9වෙනි ව්‍යවස්ථාවේ තමයි මේ සියල්ලේම පදනම සම්බුද්ධ ශාසනය පිළිබඳ සාකච්ඡාව ගන්න. 9වෙනි ව්‍යවස්ථාව. ඒ කියන්නේ මේ ඒතර මේ කතා කරපු ටික කිසිම වෙලාවක උල්ලංඝනය කරන්න බෑ. බෑ. දැන් මේවා උල්ලංඝනය කරපු අවස්ථා පාර්ලිමේන්තුවේ ඔබතුමාට මතකද? මම මෙහෙම කිව්වොතින් 78 ව්‍යවස්ථාවෙන්නේ මේ ටික හරියටම පෙන්වන්නේ. ඔව්. අරන් දෙන්නේ. ඔව්. 78 ව්‍යවස්ථාවෙන් මේ නීති ටික හදලා දුන්නාට පස්සේ විවෘත ආර්ථික ක්‍රමයක් අපේ රටට එනවනේ. මේ කාලේ තමයි දකුණු ආසියාවේ ආසියානු රතු මකරු ටිකකුත් දිහි වෙන්නේ. ඒ කියන්නේ මහා වේගයකින් දියුණු වෙච්ච රටවල් ටික. ඒ සියලු රටවලුත් මේ විදිහටම තමන්ගේ ව්‍යවස්ථාවෙන් තියෙන ආවෝ අයිතීන් රැකගෙන තමයි ඒ දියුණුව ලැබුණේ. ඒත් අපේ රටට මේ ව්‍යවස්ථාවත් එක්ක ඒක ආවට අපි ඒක ඒ විදිහටම ක්‍රියාත්මක නොකර අපේ රටේ අපේ සෛරීත්‍ය, ස්වාධීනත්වය, නිදහස රැකෙන ව්‍යාපාර සියල්ලම අපි විකුණලා දැම්මා. තුල්හිරියේ පේශ කර්මාන්තයේ ඉඳලා එතකොට අපේ මේ අවිස්සාවේල්ලේ තියෙන තුනීලෑනි සංස්ථාවේ ඉඳලා ෆ්‍රීමා පිටිකම්හල එහෙම නැත්නම් සීනි සංස්ථාව යකඩ කර්මන්තේ මේ සියල්ලම අපි මනසා දමනකොට මේ සියල්ලම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් අමුවමේ උල්ලංඝනය කිරීමක් තමයි මේ කරන්නේ. කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවේ ස්වදේශීය නිෂ්පාදන සමාගම් ටික විකුණනකොට ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි. අන්තිමට මේ ඊයේ පෙරහිද ඇවිල්ලා නැව් සංස්ථා, වරාය්, රක්ෂණ සංස්ථා මේවා විකුණනකොට, ටෙලිකොම් එක විකුණන්න මේ වෙලාවේ ලෑස්ති වෙනකොට, විදුලි බලය විකුණන්න ලෑස්ති වෙනකොට
අපේ පෙට්‍රෝලියම් එක විකුණන්න ලෑස්ති වෙනකොට මේ සියල්ලම අපේ අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන්ට විරුද්ධයි. පරමහතුරු. මේ අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන්ට විරුද්ධව මේවා විකුණන මේවා ජනතාවට අහිමි කරන රජයක් කියන්නේ නීති විරෝධී රජයක්. ජනතා විරෝධී රජයක්. ව්‍යවස්ථා විරෝධී රජයක්. ඔව් ඉතින් අනුල්ලංඝනීය ව්‍යවස්ථා කියලා කොටසක් තියෙන්නේ උල්ලංඝනය කරන්න බැරි හින්දානේ දැන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කොට ආරක්ෂා කරනවා නම් ඒක අනුගමනය කරනවා නම් අනුල්ලංඝනීය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැහැනේ මේ උපාලි මාත්‍ය එහෙමනේ මැතිඅමැතිගොල්ලෝ සහ ජනාධිපතිගොල්ලෝ දියුරුම් දෙන්නේ. එතකොට ඒවා උල්ලංඝනය කරනවා නම් ඔබතුමා කියන්නාසේ ඒවා නීති අනුකූල නැහැ. ඉතා පැහැදිලි. ඒ විතරක් නෙමෙයි ඒ උල්ලංඝනය කිරීම ඉවසාව අදාරගෙන ඉන්න අධිකරණය නීතිපති අගවිලිසුරු ඒවට දඬුවම් කරන්න අත්අඩංගුවට ගන්නේ නැතුව බලාගෙන ඉන්න පොලිසිය ත්‍රිවිධ හමුදාව පවා මේ මොහොතේ ඒවා ඉහළ නිලධාරීන් පවා මේ මොහොතේ විවස්ථා විරෝධී එකයි යථාර්ථය. යථාර්ථයෙන් මේ රට ගලව ගන්න පුළුවන් වෙන්නේ ජනතාව අවදි වුණොත් විතරයි. ජනතාව තව මාස 6ක් මේ විදියට නිදාගෙන හිටියොත් මම කියන්නේ අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. සිංහල ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ. සભ્યත්වයක් ඉතුරු වෙන්නේ නැහැ. ශිෂ්ටාචාරයක් ඉතුරු වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙනවා සිංගප්පූරුව වගේ වෙන්න. දහමක් නැති, සංස්කෘතියක් නැති, ශිෂ්ටාචාරයක් නැති, සුද්ධට වහල් වුණු තවත් ජාතියක් වෙන්න. හැබැයි දැන් සල්ලි තියෙනවා. ඔව්, දැන් ඉතින් සමාජයේ හදාගෙන යන්නේ එහෙම තැනකට තමයි උපාලි මහත්තයා. දහමක් ගැන කිසිම හැඟීමක් නැහැ. සංස්කෘතියක් සදාචාරයක් ගැන කිසි හැඟීමක් නැහැ. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. ගුරුවරු අඳුරන්නේ නැහැ. දැන් මේ වගේ තැනකට මේ රට තල්ලුවෙගෙන යන්නේ උපාලි මහත්තයා. දැන් මට ඔබතුමා කියන්න දැන් මේ අනුල්ලංඝනීය ව්‍යවස්ථා ඔය ස්වදේශීය කර්මාන්ත විකුණපු තැන පමණද ඛණ්ඩණය වුණේ? ඊට අමතරව ඛණ්ඩණය වෙච්ච තැන් තියෙනවා. මොකද ජනතාව මේවා දැනගන්න ඕන. අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඉතාම සරල ක්‍රමවේදයක් තිබුණා. මොකක්ද ඒ ක්‍රමවේදය? දණ්ඩ නීති සංග්‍රහය, තියෙන නීතිවලට අනුව, රජයේ සිවිල් වරද පිළිබඳ නීතියට අනුව, අපේ රජයේ සේවකේ යම් වරදක් කරා නම් රජයේ නිලධාරියෙ අපිව නොසලකා හැරියා නම් අපිට වහාම පුළුවන් ගිහිල්ලා පොලිස් පොතේ පැමිණිල්ලක් කරලා ඒක අරගෙන ගිහිල්ලා පොලිස් පොතේ පොලිසිය හරහා විභාග කරලා දිස්ත්‍රික් උසාවියට දිස්ත්‍රික් උසාවියට ගිහිල්ලා කියන්න පුළුවන් මට මෙච්චර අලාභයක් වුණා උඹ මේ කරපු වැරද්ද නිසා. මට අලාභය දීපා. එක පැත්තකින් දඬු නීති සංග්‍රහය යටතේ, එක පැත්තකින් රජයේ සිවිල් වරද පිළිබඳ වගකීම් පනිතය. මෙතනට ගියාම සම්පත් බණ්ඩාර මහත්මයා රජයේ නිලධාරියා වරදක් නම් කරලා තියෙන්නේ. නීතිපතිවරයාට පුළුවන් කමක් නැහැ රජයේ නිලධාරියා වෙනුවෙන් පෙනී සිටින්න. රජයේ නිලධාරියා හෝ සේවකයා තනියම නීතිඥ ගාස්තු ගෙවාගෙන උසාවියට යන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? නිලධාරි වැරදි කරනවද? ඇමති අක්ෂණ ගහන්නේ කිව්ව පමණින් අක්ෂන් ගහනවද? කරන්නේ නැහැ. ඇයි? නීතිය දන්න ජනතාව මට විරුද්ධව යාවි. අධිකරණයට ගිහිල්ලා මගෙන් ඉල්ලාවි කෝටි ගණන් වන්දි. එතනින් නොනවති මට කියාවි හත් අවුරුද්දකට ප්‍රජායිතිය අහෝසි කරන්නයි කියලා. සිවිල් වරද පිළිබඳ වගකීම් පනතයක් මගේ රැකියාව අහිමි කරන්නයි කියාවි. මට වැරදි කරන්න බැහැ. වැරද්දට බය වෙනවනේ. වැරද්දට බය වෙනවා. දැන් මූලික අයිතිවාසිකම් යටතේ මොකද්ද කරන්නේ? අර දෙක මකලා අමතක කරලා හිංසරේ හංගලා දාලා අන්න අපි යවන ශ්‍රේෂ්ඨ අධිකරණයට. එතනට ගියාම නීතිපතිතුමාගෙන් නියෝජිතෙක් එක්කෙනවා වරද කරපු එකා වෙනුවෙන් නීතිය කියන්නේ. දිස්ත්‍රික් උසාවියට ගියාම නිලධාරියට ඇවිල්ලා බෙන්ච් එක ඉස්සරහා කූඩුවේ හිටගෙන කරදරේ සිද්ධ වෙච්ච අතවරේ සිද්ධ වෙච්ච කෙනා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මුහුණට මුහුණ සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදය තුළ අසරණ වෙන්න, අපහසුවටපත් වෙන්න, පරාජය වෙන්න සිද්ධ වෙනවා නිලධාරියට. නිලධාරියට මේ සියල්ල නතර කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා
කොළ කෑල්ලක ලියලා දීපු දෙයක් කරහා තීන්දුවක් ගන්නවා. කිසිම කෙනෙක් නඩුව සාකච්ඡා කරලා මුහුණට මුහුණ ප්‍රශ්න කිරීමක් නැතුව. දැන් මේකෙදි මොකක්ද මේ? මට වරද කරපු කෙනාගෙන් ඍජුව ප්‍රශ්න කරන්නට තිබුණු අයිතිය. මගේ අයිතිය අහෝසි වෙලා. මගේ නිදහස අහෝසි වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාවේ ඉඳලා 11 වෙනි ව්‍යවස්ථාව වෙනකන් සියලු ව්‍යවස්ථා මගේ අයිතිය අහිමි කරලා. හැබැයි ඒ වහිමි කරලා ඒ වහලා දාලා මට කියනවා යන්න අනේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලන්න. මානව හිමිකම් කොමිසම තියෙන සතයක්වත් වේදම් වෙන්නේ නැහැ දාණ්ඩුකෝකට. එතරම් දුරට මිනිස්සුන්ට මේක හංගලා ගහලා. අනිවාර්යයෙන්. දැන් තියෙන ප්‍රශ්නේ උපාලි මහත්තයා දැන් මෙච්චර දේවල් කරලත් මේ මුකුත් නොකරපු විදිහට මේ මේ පාලකයෝ ඉන්නේ කෙනේ උපාලි මහත්තයා. ඒකට හේතුව ජනතාව මුකුත් දන්නේ නැති එකද? හැමතිස්සෙම මේ වගේ තත්වයක් පවතින්නේ විකල්ප නායකත්වයේ අර්බුදය නිසා. විකල්ප නායකත්වයේ ආධුනික වෙන තාක්කයි මේකෙන් ගොඩ එන්න බෑ ජනතාවට. විකල්ප ධාරාවේ නායකයා නායකයන් වහලුන්ගේ ලනුවල ලනුගිලින්නේ නැතුව වහලුන්ගේ උපාය උපක්‍රම වලට අහු වෙන්නේ නැතුව තමන්ගේ ජනතාව මේ අපරාධයෙන් මුදා ගැනීම වෙනුවෙන් නායකත්වයේ ගන්නා තුරු මේක මෙහෙමම තමයි. විකල්ප නායකයෝ ඉන්නවද? මම හිතනවා ඔව්. නෑ මං අහන්නේ පාර්ලිමේන්තුවේ දැනට ඒ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ වැරදිලාවත් නැහැ. පවතින දේශපාලන පක්ෂ 89 ඇතුලේ නැහැ. එහෙම අය හිටියනම් අනේ මේ වගේ පණතක් ගැන කතා කරන්න මේ වගේ අධිකරණයකට යන්නේ ඇයි මම එන්නේ? ඒගොල්ලන්ට යන්න තිබ්බනේ. ඒගොල්ලෝ ඒක කරන්න ඕනේ. ඒගොල්ලෝ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඒගොල්ලෝ වැඩ ටික කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඒක නිසා ජනතාවට දැන් වගකීමක් තියෙනවා කරුණා කරලා දෙයියන්ගේ නාමයෙන් සිංහලකම රැක ගන්න ඕන නම් නිර්මල බුදුදහම විශ්වාස කරන්න. මේ භවයේදීම නිවන් ලබන්න පුළුවන් කියලා හිතනවා නම් තව තවත් කරුණ ගෙවගෙවා මේ ජීවිතේ ගෙනියන්න ඕන නැtei කියලා හිතෙනවා නම් මං කියන්නේ ඔය ජනතාවට හිතන්න දෙයක් තියෙනවා. කල්පනා කරලා බලන්න ඔබම. ඔබට මේකෙන් ගැලවෙන්න ඕන නම් ඔබටම පුළුවන් ඔබට නායකත්වය දෙන්න. උපාලි මහත්තයා දැන් ඔබතුමා මෙච්චර වර්ණනා කරන මේ ව්‍යවස්ථාව ඒකත් සුද්ධගෙන කියලා කෙනෙකුට හිතුනොත් මේ ඔක්කොම සුද්ධක දේවල් වලට විරුද්ධ වෙලා ඇයි මේ ව්‍යවස්ථාව විතරක් වර්ණනා කරන්නේ? උපාලි මහත්තයා මේකත් සුද්ධක එකක් නේ කියලා හිතුනොත් ඒකට මොකද ඔයා දෙන උත්තරේ? සුද්ධන්ගේ වහල්භාවයෙන් මිදෙන්න තියෙන එක පොතක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඇයි එහෙම වෙන්නේ? සුද්ධගේ ක්‍රමය අනුගමනය කරමින් ලිඛිතව ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් සියල්ලම පදනම් වෙන්නේ බුදුදහම මූලික කරගෙන. නවවෙනි ව්‍යවස්ථාව. නවවෙනි ව්‍යවස්ථාව මූලික කරගෙන. ඒක නිසා මේක කොළේ ලියපු එක ඔව් සුද්දාගේ තමයි. හැබැයි ඒක ඇතුලේ තියෙන දහම. අන්න ඒකයි. ඒ කියන්නේ අර අපරාධකාරයා අවසාන සාක්ෂි ඉතුරු කරනවා වගේ මේක සුද්දාගේ වුණාට දැන හෝනු දැන නවවෙනි ව්‍යවස්ථාවෙන් මේ රටේ මහා පොදු සාධකයේ ලියවිලා තියෙනවා. දැන් අර උපාලි මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොච්චර දේශීය වුණත් බලන්නේ නැහැ. ඒක අතේ තියෙන පරදේශක්කාරයෙක් ගැන. ඒ රටට දේශීය ඥානයක් හෝ දේශීය දෙයක් දෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොච්චර පරදේශක්කාරයන්ගේ වුණත් ඒක අතේ තියෙන්නේ රටට ආදරය කරන දේශීය ඥානයක් තියෙන මිනිහෙක් ගැන. අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ක්‍රියාත්මක වෙන්නේ දේශීය දේවල්මයි. ඉතින් ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙමෙයි වරද තියෙන්නේ, අතේ තියෙන සහ ඒක අරගෙන ක්‍රියාත්මක කරන මිනිසුන්ගේ. අන්න ඒකත් අපි මේ වෙලාවේ කල්පනා කරන්න. මොනවද මේ සම්බන්ධයෙන් අවසානේ කියන්නේ? අපි සැහැන්ලව කතා කරා. මොකද ඔව් මට අවසාන වශයෙන් කියන්නට තියෙන ජනතාවට ජනතාවනි පක්ෂ දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත් වෙන්න, පැහැදිලිවම ගැති බවින් ඉවත් වෙන්න, ඔබේ සිහි බුද්ධියෙන් ඔබ නිර්පාක්ෂිකව කල්පනා කරන්න, ඔබ නිර්පාක්ෂිකව යුක්තිය ධර්මයේ වෙත එළඹෙන්න, ඔබ නිර්පාක්ෂිකව යුක්තිය ධර්මයේ වෙත එළඹිලා නීතිය මත පිහිටා අධිහිනව අභිහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට එන්න. ජාතික මට්ටමේ පාලන හා කළමනා කරන මණ්ඩලය හදාගන්න අපිත් එකතු වෙන්න. මේක තමයි අපේ ඉන්නේ. තවත් පමා වෙන්න එපා. ඔබේම ගමේ සංවර්ධන සැලසුම ඔබ විසින්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න අපිත් එකතු වෙන්න කියලා ඉල්ලා හිටිනවා. ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සම්පත් බණ්ඩාර මහත්මයාට මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සලස්වා දීම සම්බන්ධයෙන්. අපි කියන්නේ ඔබේ ප්‍රේම කරන නායකයන්ව ප්‍රේම කරන්න.
කමන්නේ ඔබට මිදෙන්න බැයි නම් ඒ වගේ ඔබ ඒ මැත්තේම යන්න. හැබැයි මේ රට ගැන හිතන පිරිසක් ඉන්නවනේ. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ රට තියෙන්න ඕන කියලා හිතන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ මිනිස්සු වරක් දෙවරක් තෙවරක් නොව දහස් වරක් කල්පනා කරලා බලන්න. අපි ආදරය කරන මිනිස්සු අපේ ඡන්දය අරගෙන වල්ලි කාලා කුටි ගහගෙන මරාගෙන එහා ගෙදරට ගහලා ගිනි තියලා විදුරු කුඩු කරලා නෝනයි මහත්තයා රණ්ඩු වෙන පක්ෂවලට මේ හැම දෙයක්ම කරේ දේශපාලන පක්ෂ වෙනුවෙන්නේ ගමේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙන්නේ පාර්ලිමේන්තුවේ ඡන්දෙ ගන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂේ මන්ත්‍රීවරුන්ගෙන් නේද පාලි මහත්තයා? රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ ඡන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මන්ත්‍රීවරු. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න තුරු ඒගොල්ලෝ ඔක්කොම මම එකයි කිව්වේ කොටස් දෙකයි ඉන්නේ. එකක් තමයි බලයේ තියෙන මිනිස්සු, අනිත් එක තැන් තැන් වල දේශපාලන පක්ෂවල කඩේ ගෙන් අපි වගේ දුක් විඳින උඹලා අපි වගේ දුක් විඳින මිනිස්සු. ඒතර මේගොල්ලෝ මේ රටට අහිතකර පනතක් කෙනකොට අඩු තරමින් මාධ්‍යයට ඇවිල්ලා හෝ පාර්ලිමේන්තුවේ කතා කරනවා මෙන්න මේ වගේ අගතිගාමි පනත් ගේන්න එපා, කරුණාකරලා මේ රට විනාශ කරන්න එපා කියලාත් කතා කරනවා නම් අපිට පුළුවන් ඒ නායකකාරකාදීන් ගැන විශ්වාස කරන්න. අද්ද වෙනකම් වචනයක්වත් මේ සම්බන්ධයෙන් කතා කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි සම්පත් බණ්ඩාර මහත්මයා. තව මේ වගේ මෙලෙච්ච 50-30 ගණනක් එන්න නියමිතයි. මේ 50-30 ගණන එන එක වළක්වන්න පුළුවන්, මේ 50-30 ගණනට අභියෝග කරන්න පුළුවන් මේ ජනතාව කීප දෙනෙක් මැදිහත් වෙලා පාර්ලිමේන්තුවේ මේ 50 සාකච්ඡාවට භාජනය කරන්න ආරම්භ වෙන පළවෙනි මොහොතේම, න්‍යාය පුස්තකයට ඇතුල් වෙන කරන පළවෙනි මොහොතේම අපි කතා කරන්න පටන් ගත්තා. නෑ දැන් මම කියන්නේ අපි කතා, ඉතින් අපි වෙනුවෙන් කතා කරන්නනේ පාර්ලිමේන්තුවේ කට්ටිය යවලා ඉන්නේ. යකෝ ඒ මිනිස්සු ඒවා කතා කරන්න එපා. මං කියන්නේ ඒක. දැන් මේක තමයි මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අතේ බැට් එක තියෙන්නේ, හැන්ද තියෙන්නේ ඔබ අතේ. අපිට පුළුවන් විදිහට අපි ඉස්සරහට හම්බෙලා මිනිස්සු දැනුවත් කරමු. එහෙනම් ආයිබෝන්. බොහොම ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්. ජය වේවා. ජය වේවා.